இல்லை கிட்ட விசேஷம் வரதுக்கு ඉන්නස් ම පිදරද අපට හඳුනා ගන්නන විශේෂ වර්ගකිරීම සමර කලාට අපි ඉස්සල්ල කතා කරා වගේ ලේසියෙන් අඳුර ගන්න පුළුවන් PP කියන්නේ මොකද්ද ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියන්නේ මොකද්ද ඉන්වෙන්ටරි කියන්නේ මොකද්ද ඒ වගේ නිකන් එතන දැක්කම අඳුර ගන්න පුළුවන් අවස්ථා තියෙන හැබැයි සමහර කාලවලට ඒකත් එක්ක විශේෂ අවස්ථා එනවා මේ විශේෂ අවස්ථා ටිකක් තියෙනවා ඒ අවස්ථා ගැන තමයි කතා කරන්නේ කියන්නේ එන්න මේ වගේ අවස්ථාවලදී කොහොමද මේක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි දෙ මේක property plan and equipment gila adura gan partial own use partial own use eyanne kobada kotasa kotasa pawichi karno ape pawichiyada eyanne ayathane pawichiyada kotasa pawichi karno ek rent ekata denna anith aya building eka kotasa pawichi karno ape pawichiyada naththam building anith kotasa pawichi karno api kulliyata denna naththam tiyage innawa capital appreciation ane yagathi di matkam me mili wedi unar passe ikinima sada etakota e wage welawata mokotada kohomada classify karanne eka thama api balanne ne kotasak pawichi karana building eka ape pawichi karana kotasak pawichi karana ekko anith ayata kuliyata denna naththam capital appreciation yani matkam me mili wedi unoth avuruddha kata wada wedi kala thiyenne matkale mili wedi unar passe eka ikinima sadaha pawichi karana kohomada meka warga karanne kiyala api ilaga slide එකෙන් බලමු. හරි. මෙහිමයි වරකට. දැන් අපිට අදාළ කොටස පැහැදිලිව අඳුර ගන්න පුළුවන් අපි කියමු බිල්ඩින් එකක් තියෙනවා තට්ටු පහක. තට්ටු පහක බිල්ඩින් එකක් තියෙනවා. මේ තට්ටු පහෙන් කොටසක් පාවිච්චි කරනවා. තට්ටු පහෙන් කොටස කියන්නේ අපි කියමු තට්ටු පහෙන් තට්ටු තුනක් පාවිච්චි කරනවා ආයතනයේ පාවිච්චිය සඳහා තට්ටු තුනක් ආයතනයේ පාවිච්චිය සඳහා පාවිච්චි කරනවා. ඉතුරු තට්ටු දෙක පාවිච්චි කරනවා අනිත් අයට කුලියට දෙන්න. ඉන්වෙස්ට්මන්ට් අපිට තට්ටු තුනක් පාවිච්චි කරනවා ආයතනයේ පාවිච්චියට අනිත් තට්ටු දෙක අපි අනිත් අයට කුලියට දෙන්න පාවිච්චි කරනවා. එතකොට මොකද අපිට දැන් පුළුවන් මොකද තට්ටු තුනක් ගොඩනැගිලි තට්ටු තුනක් PP විදිහට accounts වල අඳුර ගන්න කියන books account පොත්වල අඳුර ගන්න පුළුවන් තට්ටු තුන. අනිත් තට්ටු දෙක අපි අඳුර ගන්න පුළුවන් investment property කියලා නේ. එහෙම වර්ග එහෙම අපේ පාවිච්චියටයි investment property එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහටයි අවස්ථාව එනකොට ඒ අවස්ථාව අපිට වෙන් කරලා හඳුනා ගන්න නීමට හැකි නම් able හැකියාවක් තියෙනවා නම් sold or lease out separately and account separately. ඉතින් අපි හඳුනා ගන්න පුළුවන් නම් මේ කොටස අපේ පාවිච්චියට මේ කොටස අපි අනිත් අයට කුලියට දෙන්න. එහෙම පුළුවන්කම තියනවා නම් අපි ඒ දෙක වෙන වෙනම හඳුනා ගන්න ඕනේ. අදාළ තත්ත්ව පිළිබඳ උදාහරණයට තත්ත්ව තුනක් PPE තත්ත්ව දෙකක් investment property විදිහට වර්ග කරගන්න ඕනේ. ඒ කියන්නේ කියාවක් තියනවා. සමහරක් අවස්ථාවල අපිට කලින් කරා වගේ පැහැදිලිව වෙන් කරලා කියන්න බෑ කොච්චර ප්‍රමාණයක් අනික්ෙන්ට රෙන්ට් එකට දුන්නා නම් කොච්චර ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවද කොච්චර ප්‍රමාණයක් අපි කවුන්ට් කරන්න ඕනේද PPE දරිය කොච්චර ප්‍රමාණයක් අපි කවුන්ට් කරන්න ඕනේද ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි විදිහට පැහැදිලිව වෙන් කරගන්න බැරි අවස්ථා එන්න පුළුවන් ඒ වගේ වෙලාවට අපි බලන්න ඕනේ මොකද්ද අදාළ වත්කම කොහොමද වත්කම වැඩි භාවිතයේ තියෙන්නේ මොකටද සිග්නිෆිකන්ට් පෝෂන් එක පාවිච්චි කරන්නේ මොකටද කියලා. එතකොට මේ සිග්නිෆිකන්ට් පෝෂන් එක පාවිච්චි කරන්නේ PP එක අපිට නැත අපේ පාවිච්චියට නැත්නම් ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදන කටයුතු සඳහා නැත්නම් භාණ්ඩයක් හෝ සේවාවක් බෙදා හැරීම නැත්නම් අපි පරිපාලන කටයුත්තක් සඳහා නම් අපි ඒක ගන්න ඕනේ PP සමස්ත ගොඩනැගිල්ලම PP ලෙස ගන්න සලකලා account කරන්න ඕනේ. නැත්නම් වැඩි භාවිතයක් තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක. ඒ කියන්නේ අනිත් අයට රෙන්ට් අවුට් කිරීම සඳහා නම් එතකොට අපි ඒ වත්කම account කරන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක විදිහට. එතකොට මේක වර්ග කරන්නේ එහෙමයි කොටසක් PP විදිහට පාවිච්චි කරනකොට සහ කොටසක් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියලා පාවිච්චි කරනකොට අපි වර්ග අපි account කරන්න ඕනේ ওই විදිහට. ඊළඟ එක ancillary services. ඒ කියන්නේ උපයෝගී
සේවාවක් නැත්නම් අනුබද්ධ සේවා. දැන් අපි අදාළ වත්කම ගොඩනැගිල්ලත් එක්ක වෙනත් ප්‍රයෝගී සේවා සපයනවද නැද්ද? මේක මතත් PPE ලෙස හරි investment property හරි වර්ගීකරණ විදි තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩනැගිල්ලත් එක්ක වෙනත් සේවා සපයනවද? කෑම ආහාර වෙනම හරිය අතිරේක සේවා වෙනත් අයට ඇවිල්ලා අපිව හම්බෙන්න පුළුවන් විදිහට සේවා ඒ වගේ සේවා සපයනවද නැද්ද මත ඉන්නේ මොකද විවි වර්ග කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒකට මේක තමයි අපි කියන්නේ NCC සර්විස් එකට අනුව කොහොමද වර්ග කරන්නේ කියලා. ඒක මේකේදී අනුව එහෙම සපයන සේවාවේ ප්‍රමාණය වැඩගත්කම අඩු නම් අපි ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි විදියට සලකනවා. එම සපයන සේවාවේ වැඩගත්කම වැඩි නම් අපි ඒක සලකනවා ඕන ඔකියුපයිඩ් නැත්නම් PPE ලෙස. අපි මොකම බිල්ඩින් එකක් තියෙනවා. එතකොට මේ බිල්ඩින් එක ආයතනයේ අනිත් අයට කුලියට දෙනවා. එතකොට මේ කුලියට දෙනකම් ඒගොල්ලෝ කර කුලියට දෙන එක කරගෙන සේවා කිසිවක් සේවන්නේ ඒගොල්ලෝ කුලියට දෙනවා. ඔන්න ආරක්ෂාව සපයනවා. ඒතර ආරක්ෂාව කියන දේ සිග්නිෆිකන්ට් එකක් නෙවෙයි. ඒගොල්ලෝ සාමාන්‍ය බිල්ඩින් එක දෙනවා. බිල්ඩින් එකේ ඒගොල්ලන්ට අයිති නම් ඒගොල්ලෝ ආරක්ෂාව සපය ගන්නවා. ඒගොල්ලෝ තම නඩත්තු කටයුතු ඒගොල්ලෝ බිල්ඩින් එක වෙනුවෙන් කරනවා. එතකොට ඒ වගේ වෙලාවෙ ඒගොල්ලෝ වෙන කිසි සේවාවක් සැපයීමක් සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ ආහාර පාන ලබා දීමක් හරි වෙන අපිට හොටෙල් එකක හම්බෙන අපි හොටෙල් එකේ ඉඳි තත්ත්වයක ආහාර පාන දෙන ස්විමින් පූල් එකක් තියෙනවා ජිම් එකක් තියෙනවා ඒ වගේ වෙන මොකුත් සේවා කිසි දෙයක් අපිට හම්බෙන්නේ නැහැ. අතර මෙතන අපිට ඉන්නේ ඒතන ගුඩ් බිල්ඩින් එකේ අපිට ඉන්න පුළුවන් විතරම විතරයි. ඒ වගේ වෙලාවක අපි ඒක සලකනවා රෙන්ට් එකට විතරක් දුන්නා කියලා. ඒකට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් වෙනවා. ඊළඟට බිල්ඩින් එකේ ඉන්වෙස්ට්මන්ට් කරා. ඊළඟ බිල්ඩින් එක තියෙනවා ඒකත් එක්ක අපි සපයනවා වෙනත් සේවා. ඒ කියන්නේ ආහාර පානක් දෙනවා, ඒගොල්ලෝ බලාගෙන ගන්නවා, වෙන පහසුකම් දෙනවා, ස්විමින් පූල් එකක් එක දෙනවා, පහසුකමක් දෙනවා. තව ක්ලීනින් සර්විස් එක දෙනවා, ක්ලීන් කරලා දෙනවා, වෙනද අනෙක් සේවා ඒගොල්ලෝ සපයනවා. මේ වගේ වෙලාවක කියන්නේ අපි කොහොමද හොටෙල් එකක් විදිහට ගන්නකොට හොටෙල් එකක අපි ගිහිල්ලා නවතුනාට පස්සේ අපිට සේවා සියල්ල සපයනවා. මේ වගේ වෙලාවක අපි ඒක ක්ලැසිෆයි කරන්නේ PPE එකක් විදිහට. කියන්නේ බිල්ඩින් එකයි රූම් එකයි, රූම් එකයි සේවාවයි දෙකම සපයනවා. රූමුයි ඇන්සිලරි සර්විස් දෙකම සපයනවා නම් PPE රූම් එක විතරක් නෑ, ඇන්සිලරි සර්විස් නැත්තම් ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි. එතකොට ප්‍රධාන වර්ග කිරීම ඒක. ආයතනයේ රූම් එක විතරක්ද, බිල්ඩින් එක විතරක්ද දෙන්නේ? බිල්ඩින් එකත් එක්ක බිල්ඩින් එක විතරක් දෙනවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි. ඒ බිල්ඩින් එකයි එයාත් අතිරේක සේවයි සියල්ල දෙනවා නම් ඒක PPE කියලා අපි වර්ග කරනවා. ඒකට අමතරව සමහරක් වෙලාවට නැතිකෙතුත් ගොඩනැගිල්ල කියන දේ විශාල එකක් නැත්තම් ආයතනයේ ඒ ගොඩනැගිලි අයිතිකාර ආයතනයේ වෙන වෙන විශාල වැඩ ප්‍රමාණයක් තියෙන ලේකම්ලට එහෙම රෙන්ට් කරන ඒවා ගැන හිතන්න වෙලාවක් නැත්නම් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ කෑල්ලේ ගොඩනැගිල්ල බලාගන්න වෙනම මැනේජ්මන්ට් ආයතනයකට දෙනවා. ඒගොල්ලෝ වැඩ කරයිදු මැනේජ්මන්ට් ආයතනයකට දෙනවා. එහෙම මැනේජ්මන්ට් ආයතනයකට දුන්නට පස්සේ අපි අදාළ ගණදුනු එතන අපි සල්ලි ගෙවීම කරන්නේ, අපි පැමිණිලි කිරීම හරි මොකක් හරි අපි සම්බන්ධතාව පවත්වනවා නම් එතනින් පස්සේ ගොඩනැගිල්ල හරි රූම් එක හරි ගන්න එක්කෙනා සම්බන්ධතාව පවත්වන මැනේජ්මන්ට් ආයතනයට එක්කනම් එතකොට අපි සලකනවා ඒ ගොඩනැගිල්ල නැත්නම් ඒ රූම් එක අපිට රෙන්ට් එකට විතර දුන්නා. මොකද අපි සල්ලි ගන්නේ කෙලින්ම මැනේජ්මන්ට් ආයතන විතරයි. ඒත් ඒගොල්ලොත් එක්ක තම සම්බන්ධතාව පවත්වන විදිහට අපි හිතනවා ඒ රෙන්ට් එකට දුන්න රූම් එක හරි ගොඩනැගිල්ල හරි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විදියට. හොඳට මතක තියාගන්න එක. ඔයක් හරි ගොඩනැගිල්ල දෙන්නේ මැනේජ් ගොඩනැගිල්ල පාලනය කරන්නේ මැනේජ්මන්ට් ආයතනයක් නන්නේ. තත් අපි සල්ලි ගෙවන්නේ වෙනත් තර්ඩ් පාටි එකකට නම් තර්ඩ් පාටි.
පාටි කියන වචන මතකයි. ඒක තර්ඩ් පාටි එක කිසිින්නම් අදාළ ගොඩනැගිල්ල කළමනාකරණය කරන්නේ. එතකොට අපිට ඒක ක්ලැසිෆයි කරන්න වෙනවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් විතර ප්‍රින්ට් අවුට් කරනවා විතරක් කියන පදනම මත. එතකොට හදිස්සියවත් ඒ බිල්ඩින් එක සියලු පරිපාලන කටයුතු ඒ බිල්ඩින් එකේ කටයුතු මැනේජ්මන්ට් එක කරන්නේ අපිම නම් හරියට හොටෙල් එකක් වගේ හොටෙල් එකේ අයිතිකාරයෝ හොටෙල් එක බිල්ඩින් එකත් අපි අපිමයි මැනේජ් කරන්නේ අපිමයි සර්විස් අපයන්නේ අපිටමයි සල්ලි හම්බෙන්නේ. මේ වගේ වෙලාවක අපි එක ගන්න PPE විදියට උදාහරණයක් හොටෙල් එකක් කියලා කියමින් දීලා තිබ්බොත් ප්‍රශ්නේ ඒක PPE විදියට සලකන්න. ඒ විදිහට තමයි ඇන්සිලරි සර්විස් එක බිල්ඩින් එකක් සපයනවා නම් කොහොමද අපි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිද PPE කියලා ක්ලැසිෆයි කරන්න ඕනේ කියලා බලන්නේ. එතකොට ඊළඟට තියෙන අපි බලන්නේ ඉන්ටර් කම්පැනි රෙන්ටල්ස් කියන එක. ඉන්ටර් කම්පැනි රෙන්ටල්ස් ඒ කියන්නේ අපි දන්න ගෲප් එකක් ගත්ත ගෲප් ගෲප් එකක් ගත්ත පේරන්ට් ඉන්නවා, සබ්සිඩරි ඉන්නවා, ෆෙලෝ සබ්සිඩරි ඉන්නවා. එතකොට පේරන්ට් තමා ප්‍රධාන සමාගම, මව් සමාගම. සබ්සිඩරි කියන්නේ පේරන්ට් කොටස් මිලදී ගන්න සමාගම. පේරන්ට් මොකක්ද සමාගමකින් 50% කෝ 50% වැඩි ප්‍රමාණයක සමාගමෙන් ගත්තොත් ඒ සමාගම පේරන්ට්ගේ සබ්සිඩරි එකක් වෙනවා. අතට ෆෙලෝ සබ්සිඩරි කියන්නේ සබ්සිඩරි එකට අදාළව නිය අනිත් සමාගය, අනිත් උපසමාගම සබ්සිඩරි එකටදී ඉන්න සමාව. එතකොට ඒ වගේ තිබ්බම කොහොමද ඒ වගේ වෙලාවක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි දෙකොල්ලෝ අතර හුමාරණ කියන්නේ පේරන්ට් දුන්නොත් සබ්සිඩරි එකකට බිල්ඩින් එකක් රෙන් කරොත් කොහොමද ඒක පොත් කියන්නේ. එතකොට ඉන්වෙස්ට්මන්ට් සබ්සිඩරි එක පේරන්ට් රෙන් කරොත් කොහොමද ඒක account කරන්නේ කියලා අපි දැන් බලමු. අපි ගමු මෙහෙම. බිගමක බිල්ඩින් එකක් තියෙනවා. බිල්ඩින් එකක් තියෙනවා තට්ටු 3යි. පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව මේ තුන්වෙනි තට්ටුව. ඔයගේ ලාවක ගත්තොත් පළවෙනි එක පේරන්ට් රෙන්ට් කරනවා. පේරන්ට් රෙන්ට් එකට දෙනවා කාටද? සබ්සිඩරි එකට. පේරන්ට් සබ්සිඩරි එකට රෙන්ට් එකට දෙනවා. එතකොට පේරන්ට් අපිට පේරන්ට් කියවෙත් තමයි පේරන්ට් ප්‍රධාන සමාගම මේ සබ්සිඩරි එක පැත්තෙන් ගත්තොත්. එතකොට පේරන්ට් සබ්සිඩරි එකට තමන්ගේ ගොඩනැගිල්ල රෙන්ට් කරනවා. තමන්ගේ ගොඩනැගිල්ල තත්ත්ව තුනකින් සම්බන්ධිතයි. පළවෙනි තුන්වෙනි තට්ටුව එයා සබ්සිඩරි එකට රෙන්ට් එකට දෙනවා. එතකොට පේරන්ට් මේ මොකද්ද? පේරන්ට් තමා සබ්සිඩරි එකට මේක රෙන්ට් කරේ. එතකොට ඒක පේරන්ට් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක වෙනවා. එතකොට ඉතුරු තුන් දෙක ඒගොල්ලෝ පේරන්ට් පාවිච්චි කරනවා තමන්ගේ පරිපාලන කටයුතු කරනවා, තමන්ගේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පර්පස් එකට පාවිච්චි කරනවා. එතකොට ඒක ඒගොල්ලම මොකද්ද? PPE වෙනවා. එතකොට පේරන්ට් මේක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් වෙද්දී සබ්සිඩරි එක මොකද්ද මේක වෙන්නේ? සබ්සිඩරි එක දැන් පේරන්ට් මෙහෙම රෙන් කරනවා. එතකොට සබ්සිඩරි අපි කියන්නේ ලීස් පැත්තෙන් ඉන්න සබ්සිඩරි එක. ඒගොල්ලෝ අර ගොල්ලොන්ගේ රෙන්ට් එකට ගන්නවා. දැන් ලීස් එකක් හම්බ වෙනවා. ඒගොල්ලෝ ලීස් එකක් ලීස් වෙනවා. ඒ වගේ වුණාම අපි ඒක ස්ක්‍රැසිෆයි කරනවා රයිට් ඔෆ් යූස් ඇසෙට්. රයිට් ඔෆ් යූස් ඇසෙට් එකක් විදිහට කම් භාවිතයට ඇති අයිතිය කියලා තමයි අපි අලුතෙන් කියන්නේ. ඒ කියන්නේ ලීස් ඇසෙට් එකක් දැන් වර්තමානයේ හඳුන්වන්නේ රයිට් ඔෆ් යූස් ඇසෙස් ROUA. දැන් පේරන්ට් සබ්සිඩරි එක ලීස් අවුට් කරනවා, ලීස් කරනවා, රෙන්ට් කරනවා බිල්ඩින් එකේ තුන්වෙනි තත්ත්වය. එතකොට ඒක සබ්සිඩරි එක පැත්තෙන් බැලුවොත් සබ්සිඩරි එකට ඒ තුන්වෙනි තත්ත්වය රයිට් ඔෆ් යූස් ඇසෙට් නැත්තම් ඔත්කම් භාවිතය මත ඇති අයිතිය කියන කොටසට එනවා. SLFRS
අපි බලමු දැන් මේක කොහොමද account කරන්න කියලා. අපි ගත්තොත් parent ගේ පැත්තෙන් මේක account කරන විදිය බලමු ඔලි. parent මේ පළවෙනි තට්ටුවයි දෙවෙනි තට්ටුවයි ඒගොල්ලෝ තමන්ගේ භාවිතය යන. එතකොට ඒක අපි classify කරා මොකද්ද PPE විදියට. ඒගොල්ලෝ එතකොට ඒගොල්ලෝගේ මූල තත්ත්ව ප්‍රකාශයේ parent ඒගොල්ලෝ එයාගේ පළවෙනි තට්ටුවයි දෙවෙනි තට්ටුවයි classify කරනවා parent PPE විදියට. amount එක එයා මෙතන දානවා. TV විදියට එයා classify කරා. ඊපස් තුන්වෙනි තට්ටුව එයා rent කරා subsidiary එකට. එතකොට rent කරා කියන්නේ ඒක එයාගේ investment property එකක් වෙනවා. එතකොට එයා තුන්වෙනි තට්ටුවේ value එක investment property කියලා එයාගේ මූල තත් ප්‍රකාශයේ සඳහන් කරනවා. සබ්සිඩරි එක පැත්තෙන් මොකක්ද? සබ්සිඩරි එකට ඒක තමන්ට ලීස් එකක් අමුණා. ඒ කියන්නේ තමන් සල්ලි මාසෙන් මාසෙට ගෙවලා ඒක parent ගෙන් සල්ලි මාසෙන් මාසෙට parent ට ගෙවලා ඒක parent ගෙන් ලබා ගන්නවා. ලීස් කරනවා. එතකොට ඒක සබ්සිඩරි පැත්තෙන් වෙන්නේ right of use asset. මත්කම් භාවිතින මත ඇති. IT කියන එක මත එයා SLFRS 16 මත ඒක classify කරනවා. Right of use as is ROUA. The name mount gaya. අන්නෝ විතර තමයි අපි ගත්තෝ parent ගේ පැත්තෙනු subsidiary ගේ පැත්තෙනු. ඒ කියන්නේ අපි ගත්තෝ සමස්තයක් වශයෙන් අදාළ වත්කම rent කරන කෙනා parent වෙන්න පුළුවන් subsidiary ට rent කරන කෙනා ඒක investment property එකේද ඒ කොටස අඳුන ගන්නවා. ඒතර අදාළ වත්කම rent කරන දුව කොටස පාවිච්චි කරනවා නම් තමන්ගේ වාදතර ඒක නා ඒක විවිධ විදිහට අඳුන ගන්නවා. ඒතර වත්කම ලබා ගන්න parent වෙන්න පුළුවන් subsidiary වෙන්න පුළුවන් ඒක යා right of use asset විදිහට හඳුනගන්නේ. මේ දෙක මෙහෙම වෙනවා. parent rent කරනවා වෙන්න පුළුවන් subsidiary එකේ parent rent එකට වැදෙනවා වෙන්න පුළුවන්. ඒතර ට්‍රීට්මන්ට් එක දෙකේම එකයි. දෙකේම කරන් තියෙන එකම විදිහට rent කරන කොටස අදාළ rent කරන එක නයි investment property එකක් විදිහට හඳුන ගන්නවා. rent එකට ගන්නගෙන right of use asset එකක් විදිහට ලබා ගන්නවා. මෙතන subsidiary එක තමයි rent එකට ගත්තේ. එතකොට යා right of use asset එක විදිහට classify කරනකොට parent තමයි rent එකට දුන්නේ. යා investment property එක විදිහට classify කරනවා. ඊට පස්සේ අපි බලමු දැන් මේක අපි හැමදාම වසර අවසානයේ group එක ගන්න හැම group එකක්ම consolidate කරන්න ඕනේ. එතකොට ඒ consolidate කියන්නේ consolidate financial statement. ඒක ආබද්ද ඒගොල්ලෝ ගිණුම් හදනවා. ඒක ආබද්ද මුල් ප්‍රකාශයක් හදනවා. ඒක ආබද්ද මුලදත ප්‍රකාශයක් ආබද්ද අදන් වියදම් ප්‍රකාශය. එතකොට ඒ විදිහට ඒගොල්ලෝ ඒක හදනවා. එතකොට එහෙම හදුවොත් කොහොමද වෙන්නේ? group financial group statement of financial position එක කොහොමද කොහොමද group statement of financial position එක වෙන්නේ? ඒ වුණා. දැන් parent rent කරනවා subsidiary එකට. දැන් මෙතන ඒ අංශ වලින් ගත්තොත් මේක parent subsidiary rent කරනවා subsidiary rent එකට ගත්තා. parent rent එකට දුන්නා. හැබැයි group එක වශයෙන් මොකද උනේ? group එක ඇතුලේ තියෙන asset එකක් දෙගොල්ලොම දැන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගෲප් එක ඇතුලේ තිබ්බ ඇසෙට් එකක්ම තමයි parent ගෲප් එක ඇතුලේ ඉන්න subsidiary එකට rent කරේ. ඒ කියන්නේ අපි අපේම ඇසෙට් එකක් ආයේ පාවිච්චි කරනවා. ඒතර ඒ වගේ වෙලාවක අපි සමස්ත ඇසෙට් එකේ value එකම group financial statement වලදී right PPE විදිහට classify කරන්න ඕනේ. සමස්ත ඇසෙට් එකේ වටිනාකම group financial statement වලදී PPE විදිහට classify කරන්න ඕනේ. මොකද අපි අපේම ඇසෙට් එක ගන්නවා අපි රෙන්ට් කරන්නේ. එතකොට සබ්සිඩියරි එක පැත්තෙන් ගත්තොත්
එයා ගන්නෙත් එයා රෙන්ට් එකට ගන්නෙත් තමන්ගේම ගෲප් එකේ ඇසෙට් එක. ඒතකොට අපි අපේම ඇසෙට් එක පාවිච්චි කරනවා යන පදනම මත බැලුවොත් මේක එක PPE එක ආයත ගෲප් එකටයිදී වත්කම. ඒතකොට ඒක අපි සලකන්නේ PPE විදියට. ඒතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වල මේ විදියට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියලා ඒවත් රයිට් ඔෆ් යූස් ඇසෙට් කියලාවත් නෙමෙයි. ඒක තනි වත්කමක් විදියට එනවා. මෙතනට ID මොකද්ද? 1 2 3 පළවෙනි තත්ත්වයට ID, දෙවෙනි තත්ත්වයට ID, තුන්වෙනි තත්ත්වයට ID. ගෲප් එකක් විදියට අල්ලුවොත් මේ සම්පූර්ණ ගොඩනැගිල්ලම දෙවතරම් PP විදියට මෙයා පාවිච්චි කරන මේ කොටස ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වුණා. මෙයාට මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වුණා සබ්සිඩරි විදියට රයිට් ඔෆ් යූස් ඇසෙට් වුණා. හැබැයි ගෲප් එකක් විදියට ගත්තොත් මේක තනි ගොඩනැගිල්ලම දෙගොල්ලම පාවිච්චි කරනවා. එතකොට තම් උදේක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වුණත් පේරන්ට සබ්සිඩරි එක රයිට් ඔෆ් යූස් ඇසෙට් වුණා දෙගොල්ලම එකම වත්කම තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ තමන් තමන්ගේම වත්කම පාවිච්චි කිරීම තමයි දෙගොල්ලම කරන්නේ. එතකොට මේක දෙගොල්ලොන්ටම ගෲප් ස්ටේට්මන්ට් වලදී හඳුනගන්න අපි PPE විදියට මේ විදියට හඳුනා ගන්නවා. එතකොට ඊළඟට ඇක්ටිවිටි 7.2. ඇක්ටිවිටි 7.2 එක අපි බලමු. NDDDENFR all subsidiaries of a duo group. Duo group එකේ subsidiaries තමයි NDDDEF කියන ඒවා. Which property should be classified as investment property in the consolidated financial statement of duo group? එතන මොකද්ද classify කරන්න ඕනේ investment property විදියට consolidated financial statement. Group financial statement එකේ මේවා investment property එක විදියට classify කරනවාද නැත්නම් group පිටින් අපි group එක මැත්තේ බලන්න ඕනේ. An office block owned by the entity F and lease under an operating lease to entity D who subleased it to an associated company under Ind AS 28. එතකොට මේක investment property වෙනවද නැද්ද? එතකොට මේක අපි බලන්න building එක own කරන්නේ entity F group එකේ කෙනෙක් and lease කරලා තියෙනවා operating lease එක විදිහට outcomeන්නේ own lease එක විදිහට to entity D. D එක entity D වලට lease කරලා තියෙනවා. Office block එක IT entity F එයා lease කරනවා entity D. එතකොට දෙකම ඔකේද? දෙකම DEF කියන දෙකම group එකේ subsidiary. එතකොට D මොකද කියලා දැන් D who subsidies is to an associated company under LKS 28. Associated company. එතකොට associated company කියන්නේ associate company කියන්නේ මොකටද? එයත් group එකේම කෙනෙක්. Associate company එකක් කියන්නේ එයත් group එකේම එක්කෙනෙක්. Sublease කරලා තියෙන D sublease කරලා තියෙනවා එයාගේ associated company එකට. ඒතර අපිට කියලා තියෙන්නේ associated company එක. එයත් group එකේ එක්කෙනෙක්. අපි group එකේ අය ඇතුලේ එහෙම investment property හොමාරු වෙනවනේ. ඒක තමන් තමන්ගේම වත්කම් පාවිච්චි කිරීමක් කියලා සලකනවා. එතකොට අපිට මේක investment property කියලා සලකන්න බෑ. No මම answer එක no ඇයියේ. එක සබ්සිඩියරි එකක් ලීස් අවුට් කරනවා තවත් සබ්සිඩියරි එකකට. එතකොට ඒ සබ්සිඩියරි එක මොකද කරලා තියෙන්නේ? ඒක තමන්ගේ ඇසෝසියේටඩ් කම්පැනි එකට තමා සබ්ලීස් කරලා තියෙන්නේ. ඊට පස්සේ an olive field owned by entity E and lease out to a third party under an operating එතන ඔයිල් ෆීල්ඩ් එකක් තියෙනවා. ඔයිල් ෆීල්ඩ් එකක් IT කාටද? entity E-ට. E-ට ආවද එතකොට group එකේම subsidiary කියලා. release කරලා තියෙනවා කාටද? third party එකට. අන්න ඔය. third party එක මෙතන lease out කරගෙන තමන්ගේම associate company උන්ට. පළවෙනිගේ lease out කරේ තමන්ගේ ඇසෝසියේටඩ් කම්පැනි එකට. ඇසෝසියේටඩ් කම්පැනි කියන්නේ ඒක මොකටද? ගෲප් එකේම කොටසක්. හැබැයි මෙතන ලීඩ් අවුට් කරන්නේ කවුද?
third party එකකට. එතකොට අපි දැන් බලන්න මේක අපි අපේම වත්කම් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපි මොකද කළේ දැන් අපි ඒක third party එකකට තමයි දීලා දෙන්නේ. group එකේදී අදාළ වත්කම් හඳුර ගන්න ඕනේ investment property එකක් විදිහටයි this color එකේ third party එකකට. ඊළඟ එක adopted complex complex එකක් owned by the entity T and lease out to a third party under an operating lease. Entity D manages the operations of the offloading and transportation infrastructure within the දොර මේක තමයි entity එක මේ complex ID එක D. එතකොට D කියන්නේ group එකේ subsidiary එකක්. Lease to a third party. Lease කරලා තියෙන්නේ third party. හොඳට බලන්න. එතකොට හැබැයි මොකද්ද entity entity D manages the operation. Entity D තමයි මොකද manage කරන්නේ operation ටික. Entity D තමයි අදාළ complex එකේ වැඩ කටයුතු ටික manage කරන්නේ. එතකොට අපි ගන්නවා මේක investment property අද PPE එකද. මතකද අපි කලින් මුලින්ම special classification හදලා කරා ancillary service එක යට. මේක රෙන්ට් කරන්නේ third party එකට තමයි. ඒ third party එකට රෙන්ට් කරාම investment property. හැබැයි මෙතන විශේෂත්වය මොකද්ද? Entity D තමයි මේකේ management කටයුතු ටික කරන්නේ. Operation management ටික කරන්නේ entity D. අපි කතා කරා ancillary service යට special classification වල. අපි room එකක් හරි building එකක් හරි වෙන කෙනෙක්ට manage අපේ building එක වෙන කෙනෙක් manage කරනවා නම් ඒක investment property කියලා අපි classify කරනවා. හැබැයි ඒ බිල්ඩින් එක හරි රූම් එක හරි අපිම මැනේජ් කරනවා නම් හරි හෝටල් එකක් වගේ එතකොට අපි ඒක ක්ලැසිෆයි කරනවා PPE විදියට. හරි එතකොට දැන් මෙතන අපි රෙන්ට් අවුට් කරාට තර්ඩ් පාටි එකට මැනේජ් කරන්නේ කවුද? අපි. ඒ කියන්නේ එයා රෙන්ට් එක ගෙවන්නෙම අපිට. මැනේජ්මන්ට් කටයුතු ටික කරන්න අපිට. එයා රෙන්ට් එක ගෙවන්නෙම අපිට ඩිරෙක්ට්ලි අපිටම හම්බෙන්නේ ඇසිලිටර් සර්විස් එකේ සල්ලි. එතකොට අපි මේක ක්ලැසිෆයි කරන්නේ PPE විදියට. එතන මේක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ගන්න මේකම දැන් no even though it is rented to a third party a sub manages the complex. ඒක වෙන කෙනෙක්ට third party කට rent කරත් අපි තමයි management කටයුතු කරන්නේ. එතකොට group එකක් විදියට එතකොට ඒක අපි කිව්වක් එතන subsidiary එකේ පැත්තෙන් මොකද්ද ඒක PPE. එතකොට group එකක් විදියට වෙන්නේ ඒක PPE. Land and building held under a lease and sublet to a subsidiary company which use it for administrative purpose. So, land and building අපි land එක building එක අරන් දින් lease එකට අපි ළඟට sublet to a lease subsidiary company එක අරගෙන අපි ආයේ ඒක ලීස් කරලා දිනවා සබ්සිඩියරි කම්පැනි. ඒකට හැබැයි පාවිච්චි කරන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පර්පස්. ඒතර ඇඩ්මිනිස්ට්‍රේටිව් පර්පස් නම් අපි පාවිච්චි කරන්නේ ඒක PPE. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් නෙමෙයි. ඒතර කාට හරි කෙනෙක්ට මේක ටිකක් පැහැදිලි වගේ නම් මෙතන තියෙන්නේ දැන් අපි ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින් අපි ගාව තිනවා අපි ලීස් එකට අරගත්තා දැන්. ඒතර එතනදී අපි තමයි ලීස් එකට වෙන කෙනෙක්ගෙන් වෙන කාගෙන් හරි අරගෙන ලීස් එකට. දැන්ම සල්ලි කියනවා. හැබැයි investment property කියලා classify කරනකොට අපි ගත්තු විදිය වැඩනේ අපි ණයට ගත්තේ lease එකට ගත්තේ සල්ලි දීලා ගත්තේ මේ කතා අදාළ නෑ. අපි වෙන කෙනෙක්ගේ building එක ගත්තද අපේ building එකද කියන එක නෙමෙයි අපි මොකටද ඒක පාවිච්චි කරන්න කියන එකයි වැදගත්. දැන් අපි පාවිච්චි කරන්නේ අපි ඒක වෙන දැන් මෙතනදී අපි ආව තියෙන අපි lease එකට ගත්ත එකත් අපි ආයේ අපේම subsidiary company එකට රෙන්ට් කරලා. එතකොට ඒ සබ්සිඩියරි කම්පැනි මේ පාවිච්චි කරන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් තමන්ගේ පාවිච්චිය සඳහා. එතකොට අන්තිම වශයෙන් අපි මොකද කළේ? අපි අමතක කරමු. අපි ලීස් එක ගත්ත කෙනා නංගු ඒක වැඩන්නේ. අපි ගත්ත විදිය වැඩන්නේ නැහැ. ඒතරක් නැහැ ඩල ගත්තී. ලීස් එකට ගත්තේ සල්ලි දීලා ගත්තේ. ගත්ත අපි අදාළ බිල්ඩින් එක අපි රෙන්ට් කරන බිල්ඩින් එක ගත්ත විදිය වැඩන්නේ. අපි රෙන්ට් කරන්න යන බිල්ඩින් එක ගත්ත විදිය වැඩන්නේ. අපි ඒකෙන් රෙන්ට් කරන්නේ මොකටද? රෙන්ට් කරන්නේ කොහොමද කියන එකයි වැදගත්. ඒ කියන්නේ අපි ඒ අපි බිල් ඒ පාවිච්චි කරන්නේ කොහොමද? ඒ බිල්ින් එක පාවිච්චි කරනවා කොහොමද කියන එක තමයි වැදගත්.
දැන් මෙතනදී අපි group එකේ building එක group එකේ building එක group එකට rent කරලා දින හැබැයි අන්තිම මොකක්ද outcome එක administrative purpose එකට තමයි subsidiary එකත් ඒක පාවිච්චි කරන හැබැයි අන්තිම outcome එක අපි අපේම building එක පාවිච්චි කරනවා ඒකට investment property වෙන්න බෑ ඒක ඉතින් අපි අපේම building එකක් administrative purpose පාවිච්චි කරනවා ඊළඟට තියෙන්නේ recognition part of investment property recognize කරන්නේ කොහොමද හඳුනා ගන්නේ කොහොමද investment property කියන එක හඳුනා ගන්නකොට අපි මුලින් බලන්න ඕනේ criteria දෙකක් තියෙනවා ඒ criteria දෙක satisfy වෙනවා නම් විතරයි අපි ඒක පොත්වල හඳුනාගන්නේ කියන්නේ අදාළ කරුණු දෙකක් තියෙනවා ලක්ෂණ දෙකක් තියෙනවා ලක්ෂණ දෙක සපුරනවා නම් විතරයි අපි ඒක investment property පොත්වල හඳුනාගන්න එක probable that the future economic benefits that are associated with the investment property flow into the area එතන අපි ඒ ලෙවල් කාරේ පත්කමක් හඳුනා ගැනීමේ ලක්ෂණ දෙක. ඒ කියන්නේ අනාගතයේදී ව්‍යාපාරයේද cash flows ගලා යමේ සම්භාවිතාවයක් තියෙනවා. අනිත් එක පත්කමේ අගය විශ්වාසනීයසිය මැදි හැකියිම. ඒ දෙක satisfy වෙන්න ඕන. ඊළඟට measurement of investment property recognition criteria දෙක satisfy වුණාම අපි measurement එක සිදු කරනවා. Investment property වත්කමේ වටිනාකම හඳුනා ගන්නවා. ඒක හඳුනා ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් ඉනිෂියල් ඒ කියන්නේ වත්කම ගත්ත අවස්ථාවේදී කොහොමද ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි මෙෂර් කරන්නේ. අනිත් එක සබ්සිකුවන්ට්. ඒ කියන්නේ වත්කම අරගෙන පාවිච්චි කරගෙන යද්දී එහෙම ටික කාලයක් යද්දී වෙන වෙනස්කම් කොහොමද අපි පොත්වල සටහන් කරන්නේ කියලා. ඒතර පළවෙනි එක ඉනිෂියල් මෙෂර්මන්ට්. ඉනිෂියල් මෙෂර්මන්ට් වත්කම ගත්ත ගම කොහොමද සටහන් කරන්නේ? වත්කම ගත්ත ගමන් සටහන් කරන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කෝස්ට් එකද? ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කෝස්ට් එක තමයි වත්කම ගත්ත ගමන් සටහන් කරන්නේ. ඊට ඇතුළත් වෙනවාද වත්කම ගැනීමට දරන ලද මුදල සහ ඊට අද ඒක අදාළ තත්ත්වයටපත් කිරීමට යන සියලුම මුදල් වල වටිනාකම් වල එකතුව තමයි ගන්න අදාළයි කියලත් කියන්නේ ඒක භාවිතයට ගැනීමට හැකි වෙන තේ දරන සියලුම මුදල් වල වටිනාකම ගතවුතරට ඉස්සරහට බලන ඊට පස්සේ subsequent measurement එකේදී කොහොමද බලන්නේ එකක් ක්‍රම දෙකක් පුළුවන් එකක් තවදුරටත් cost එක මත යන්න පුළුවන් හරියට LKS 16 අපි A level LKS 16 කරා වගේ කියන්නේ depreciation saving සහ impairment වත්කම යකේ අඩු වීම කියන test ඒව ටික කරලා එන අගය සටහන් කරන්න බුණ නැත්නම් fair value මෙෂර්මන්ට් එකකට යන්න ඕන. ෆෙයර් වැලියු මෙෂර්මන්ට් එක වෙනම පාඩමක් කරනවා. ඉතින් එතකොට ඒදී අපි ෆෙයර් වැලියු කියන එක මොකද්ද කියලා හඳුනා ගමු. දැන් ෆෙයර් වැලියු එකට කරන බං ඉනි කෝස්ට් එකට කරන බං. ඉනිෂියලි අනිවාර්යෙන් කෝස්ට් එකට විතරයි. හැබැයි සබ්සිකුවන්ට්ලි කියන්නේ ටික කාලයක් යද්දී ඒක වෙන වෙනස්කම් හඳුනගන්නේ එක්ක කෝස්ට් එක මත නැත්නම් ෆෙයර් වැලියු එක මත. ඒ කියන්නේ වත්කමේ වෙනන පොලේ තියෙන අගය මත වෙන වෙනස්කම් තමයි අපි ෆෙයර් වැලියු එකේදී සලක බලන්නේ. එතකොට ඒකෙදි වෙන වෙනස්කර වෙනස්කම් අපි fair value එකේ එන වෙනස්කම් එන අගේ වැඩි වෙලා තිබ්බොත් PNL එකේදී income එක විදිහට දාන වාගේ අඩු වෙලා තිබ්බොත් loss එක විදිහට අනේ වගේ fair value measurement එකේ කරන විදියක් තියෙනවා. ඒක අපි ඉස්සරහට බලමු ගානක් එක්ක. මෙෂර්මන්ට් ඉතින් මෙෂර්මන්ට් ප්‍රොපර්ටි අපි කලින් කතා කරපු එකම ආයතනයේද පුළුවන් සබ්සිකුවන් මෙෂර්මන්ට් අපි කතා කරා කෝස්ට් එකට හරි ෆෙයර් වැලියු එකට හරි දෙකෙන් එකකට සබ්සිකුවන් මෙෂර්මන්ට් එක නැත්තම් පස්සේ මුලින්ම හඳුනාගත්තට පස්සේ වෙන වෙනස්කම් සබ්සිකුවන් විදියට අපිට කෝස්ට් එකට හරි ෆෙයර් වැලියු එකට හරි සටහන් කරන්න පුළුවන්. ඒතකොට ඒක තීරණය වෙන්නේ කෝඩ් ස්ටෑන්ඩඩ් ඒ කියලා නෑ. ඕගොල්ලෝ මේ ආයතනයේ මේක කරන්න ඕන ඕගොල්ලෝ මෙහෙම නම් මෙහෙම කරන්න හිමි ගන්නෑ. ආයතනික කවුන්ටින් පොලිසිය මොකද්ද? අන්න ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ ආයතනෙ. එතකොට අගින ආයතනික කවුන්ටින් පොලිසියක ෆෙයර් වැලියු මොඩල් එකක් කරනවා නම් ඉස්සරින්ම එහෙම කරන් ආවම ඒ විදිහට පාවිච්චි කරනවා. එතකොට කවුන්ටින් පොලිසිය කෝස්ට් මොඩල් එක නේද? ඒගොල්ලෝ ඒ විදිහට තමන්ගේ ඇසෙට් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ටික සබ්සිකුවන්ට්ලි වෙන වෙනස්කම් හඳුනා ගන්න ඕනේ. එතකොට අපි ෆෙයර් වැලියු මොඩල් එකද කෝස්ට් මොඩල් එකද කියලා තෝරගන්න එක ආයතනයේ හැම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකකටම අදාළයි. කියන්නේ එක කොටනේ කිල කොස් මොඩල් එකකට ආවඩනේ ෆෙයර් වැලියු එකට එහෙම බෑ. සබ්සිකුවන්ට් මෙෂර්මන්ට් එක කරනවා නම් හැම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියන
හාන්ඩේටම එක්ක ඔයා වැලුවේ එක්ක ඔස්වල දෙකෙන් එකයි පාවිච්චි කරන්න පුළුවන්. All of entities investment property. We can't use Cosmolo part of investment property and be available for another part of it. කොටසකට අලුවයි කොස්මෝලේ කොටසක available ලේ පාවිච්චි කිරීම. දැන් ආයතන ඒකට available පාවිච්චි කරනවා නම් ඒ වේවිම වෙනස්කම් වසර ඒ reporting period එක අවසානයේදී වෙන වෙනස්කම් අදාළ investment property එකවත් කම ඒව අගේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලලා ඒ value එකේ වෙනස්කම් අපි profit or loss එකේ හඳුනනවා income එකක් හරි expense එකක් හරි විදියට. ඒ කියන වත්කම වගේ වැඩි වෙලා තිබ්බොත් income එක විදිහට හඳුනා ගන්නවා අගේ අඩු වෙලා තිබ්බොත් loss එකක් විදිහට හඳුනා ගන්නවා. හැබැයි ආයතනේ පාවිච්චි කරන්න cost model එක නම් අපි LKS 16 කරනවා වගේ depreciation කරලා ඊට පස්සේ impairment එක ඕන impairment test කියලා જાතය දෙන අපි impairment test කියන එක impairment පාඩමේදී කරමු. ඒ කියන්නේ impairment test එක කරලා ඒකෙදී impairment එකේ වත්කම වගේ අඩුලාද වැඩිලාද කියලා බලලා ඒ වෙන වෙනස්කම් profit or loss එකේ හඳුනගෙන එහෙම කරන්න පුළුවන් cost model එකේදී නේද depreciation හරි impairment loss or gain හරි impairment gain නෑ loss විතරයි වෙන impairment loss හරි. ඊට ඊළඟට ආයතනයට තමන් පාවිච්චි කරන policy එක නැත්නම් basis එක ප්‍රය value එකට ගන්නවාද cost model එකට ගන්නවාද ඒක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ තමන් දිගටම පාවිච්චි කරන් આવොත් ප්‍රය value එකේ පාවිච්චි cost model එක පාවිච්චි කරන් આવොත් ඒක කරන්න. හැබැයි තමන් දැනට පාවිච්චි කරන model එක ප්‍රය value එක cost model එක කියන එක ආයතනයේ තීරණ ගන්නන්ගේ ගන්න අයගේ ට අමාරුයි. ඒක එච්චර clear මදි නම් ඒගොල්ලොන්ට තමන්ගේ මොඩල් එක ඒ කියන්නේ කෝ පැවැල්ද කොස් මොඩල් එක කියන එක වෙනස් කරන්න පුළුවන්. තමන් පාවිච්චි කරපු ගාර අනිත් එකට මාරු වෙන්න පුළුවන්. මෙහෙම කරන්න ඕනේ විශ්වාසනීය නියෝජනය සහ අදාළ වාපික් කතා කරනවා මාද ගිනුම් කරන්නේ මූලික ගුණාත්මක ලක්ෂණ fundamental characteristics of accounting. ඒතකොට ඒ විශ්වාසනීය නියෝජනය අදාළ බව කියන මූලික ගුණාත්මක ලක්ෂණ දෙක තවදුරටත් වැඩි දියුණු කරගන්න තවදුරටත් ඉස්මතු වෙන්න ඕනේ කියලා හිතනවා නම් මැනේජ්මන්ට් එකට පුළුවන් අදාළ වත්කම් මෙච්චර කාල කරන් ආවේ cost model එක නම් ඒක වෙනස් කරන්න පුළුවන් ප්‍රය value model එකට. හැබැයි නැත්තම් මෙච්චර කාල කරන් ආවේ ප්‍රය value model එක නේ ඒක වෙනස් කරනවා cost model එක. හැබැයි ඒක කරන්න පුළුවන් මොනම අවස්ථාවකද තමා දැනට පාවිච්චි කරන model එක එච්චර පැහැදිලිමත් නැත්තම් ඒක ගිනුම් කරන තුරුතුරු භාවිත කරන අයගේ පාවිච්චි කරන අයගේ තේරුම් ගැනීමට එච්චර ගැලපෙන්නේ නැත්තම් තමන්ගේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් වල ගැලපෙන මූල තත් ප්‍රකාශන වල ගැලපෙන්නේ නැත්තම් විශ්වාසන නියෝජනය හා අදාළ බව කියන ලක්ෂණ දෙක වැඩි දියුණු කිරීමේ පදනම මත නම් එහෙම වෙනස් ගැනීමක් කරන්න පුළුවන්. එතකොට එහෙම වෙනස් කිරීමක් කරනවා නම් එහෙම වෙනස් කිරීමක් කරනවා නම් මොකක්ද සාධාරණ පදනම මත ඒ වෙනස් කිරීම අතීතයේ සිට බලපාන පරිදි ගිණුම් තැබිය යුතුයි කියලා ස්ටෑන්ඩඩ් එකේ කියනවා. කවුන්ටඩ් ප්‍රොස්පෙක්ටිව්ලි ඇස් පර් කේස් ඒක අපි දන්නවා. මොකක් හරි වෙනස්කමක් කරනවා නම් ඒ දේ අතීතයේ දැන් බලපාන පරිදි වෙනස් කිරීම සිදු කරන්න ඕනේ කියලා එල්කේස් 8 දී කියනවා. පොලිසි චේන්ජ් ගන්න ආයතනයේ ප්‍රතිපත්ති වල වෙනස් වීමක් නිසා මොකක් හරි වෙනස් වීමක් වෙනවා නම් ඒ ප්‍රතිපත්ති වල වෙනස් වීමේ බලපෑම අතීතයේ ඉඳන් ගැලපෙන පරිදි හදාගෙන ඉන්න ඕනේ කියන්නේ. අත්කමේ කෝ පෑ වැලියු එකේ කොස් මොඩල් එක කලින් පාවිච්චි කළ දැන් පෑ වැලියු මොඩල් එකට එනවා නම් අපි පෑ වැලියු මොඩල් එකේ නම් එදායි ගත්ත දවසේ නම් අද වෙනකන් මොන හරි වෙනස්කමක් වෙනවා නම් ඒ වෙනස්කමේ වෙන බලපෑම account කර කර ඉන්න ඕනේ. කියන්නේ ඒක වෙනස් කර කර ඇවිල්ලා අද වටිනාකම දක්වවා ඒක හරියට හදාගන්න ඕනේ. අතීතයේ බලපාන පරිදි හදාගන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ accounted as per retrospectively as per LKS 8. එතකොට අපි කතා කරා කොහොමද පොලිසි එක ගැන කොහොමද මුලින්ම මෙෂර් කරන්නේ කොහොමද සබ්සිකුවන්ලි මෙෂර් කරන්නේ ඊට පස්සේ කොහොමද ආයතනයේ පොලිසි එක පාවිච්චි තෝරගන්න ඕනේ Tamanta කැමති විදිහට තෝරගන්න පුළුවන් කොහොමද ආයතනයේ ඒක ඇප්ලයි කරන්න ඕන තෝරගත්ත එක වෙනස්කම් කරනවා නම් කොහොමද කරන්න ඕනේ ඒක පිළිබඳව අපි දැන් කලින් කතා කරා. දැන් අපි හදන්නේ කොහොමද ඉනිෂියල් කොස්ට් එක මෙන්න වැදගත් විභාගෙට එන්න පුළුවන් ගොඩක් ඉතින් මේකෙන් ඉනිෂියල් කොස්ට් එකට
එන්නේ මොනවද? ඒ කියන්නේ අපි ගත්තොත් ආයතන මේ ආයතන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්නවා නම් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ගන්න එදාට අදාළ වත්කමේ වටිනාකම තහවුරු කරනකොට මොනවද ගන්න ඕනේ පිරිවැයවල් ටික කියලා අපි අහනවා. ඒකට අපි යන් LKS 40 ස්ටෑන්ඩඩ් ඔරිජිනල් ස්ටෑන්ඩඩ් එකේ තියෙන විදිහ. එතකොට ඒක දානවා මෙෂර්මන්ට් ඇට් රෙකග්නිෂන්. මෙෂර්මන්ට් ඇට් රෙකග්නිෂන්. එතකොට අපි කතා කරා මුලින්ම රෙකග්නිෂන් එකේදී හඳුනා ගන්න ඕනේ මොකටද? කොස්ට් එකට. කොස්ට් එක දීලා අපි කතා කරා. එතකොට කොස්ට් එකට ඇතුළත් වෙන්න ඕනේ මොනවද කියලා තමයි දැන් අපි කතා කරන්නේ. යන්න. එතකොට කොස්ට් එකට ඇතුළත් වෙන්න ඕනේ කොස්ට් ඔෆ් අ පර්චේස් ඉන්වෙස්ට්මන්ට් වලතර. ඒකේ පර්චේස් ප්‍රයිස් මිලදී ගන්න වටිනාකම. ඒකේ පර්චේස් ප්‍රයිස් එක ඇතුළත් වෙන්න ඕනේ and any direct attributable expenditure. ඒ කියන්නේ ඒකට අදාළව තියෙන අනෙකුත් ඊට ඒකට දෙයක් ගන්න අපි කියන්නේ direct attributable කියලා කිව්වොත් ඒකට ඉන්නේ provisional fees අදාළ investment property එක ගන්න අපි මොකක් හරි කියන්නේ professional කෙනෙක්ගේ සේවාවක් ලබා ගන්නවා නම් ඒකට ගෙවන වියදම අපි මිනින් දූරුවෙක්ගේ සේවාවක් ලබා ගන්නවා. ඒ ලෑන්ඩ් එකක් නම් පොඩ්ඩක් ඒක මැනලා කරලා බලන්න. එතකොට ඒකට යාර සල්ලි ගන්න කියනවා. ඒක අපි ගන්න උනොත් මේකට ගියේ කොස්ට් එකක් විදිහට. ඊපස්සේ legal service. අපි ගන්නවා ලෑන්ඩ් එක නිකම්ම ගන්න බෑ. ඒකට ලොකු legal process එකක් තියෙනවා. ඒ legal process එකට අපිට සමහරකට ලෝ එකෙක්ගේ සේවාව ගන්න උනොත් ඒකට යාට කියන ගාන ගන්න පුළුවන්. legal service එකට සාමාන්‍යයෙන් property එක ගන්නකොට tax එකක් ගෙවන්න ඕනේ. property transfer tax කියලා. එතකොට ඒකත් අදාළවත් කමුණියෙන් දරපු වියදම. එතකොට other transaction එක. other transaction එක විල්ලර අපි ගන්න ඉන්නේ අදාළවත් කමද ගන්නම අපි දරපු වියදම. අදාළවත් කම භාවිතයට ගැනීම සඳහාම අපි දරපු වියදම. ඊට පස්සේ නැවතත් මේකට එන්නේ නැති දේවල් මොනවද? ඒවා වැදගත්. මේ ගොඩක් දුරට අහන්න පුළුවන් මොනවද මේ අපිට කොස්ට් වර්ග ටිකක් දීලා මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකේ ඉනිෂියල් රෙකග්නිෂන් එකේද දරපු වියදම කීයද කියලා අපි අහන්න පුළුවන්. ඒක අපිට බලන්න පුළුවන් පේපර් එකේ තියෙනවා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. තව එක්සැම්පල් එකක් තියෙන ඉස්සරහට ඒකදී අපි බලමු. දැන් මේකට එන්නේ නැත්තේ මේවා. ස්ටාර්ට්අප් කොස්ට්. ස්ටාර්ට්අප් කොස්ට් ආරම්භක පිරිවැයවල. ආරම්භක පිරිවැය. එතන මේකේ ආරම්භ පිරිවැය කියනකොට වැඩි දිට පටහ ගන්න පුළුවන් හැම ආරම්භ පිරිවැයක්ම නෙමෙයි. හදිසියවත් ඒ වත්කම විනුවෙන්ම දරනවා නේ. කියන්නේ වත්කම හදිසියවත් ඒ ආරම්භ පිරිවැය නැතුව පාවිච්චි කරන්න බෑ. අපි කියමු වත්කම දැන් මොකක් හරි කියමු මැෂින් එකක් ගියන. මැෂින් එක ගේන්න අදාළ මැෂින් එක තියෙන තැන සකස් කරන්න. එතකොට ඒ මැෂින් එක තියෙන තැන සකස් කරන්න කොට කීයක් යනවා නම් ඒක ගනුල මැෂින් එකේට කොස්ට් එකක් විතර. ඒතර ඒ වගේ ආයේ වගේ ආරම්භ පිරිවැයවල් එනවා. හැබැයි ස්ටාර්ට්අප් කොස්ට් කියලා මෙතන ගන්නේ එහෙම ඒක අවශ්‍යම නැහැ. ඒ මැෂින් එක භාවිතයට ගැනීම සඳහාම ඒ වියදම දරන්න ඕනේ නැහැ. ඕනේ. එතකොට උදාහරණයක් අපි ගන්නකොට අපි කියමු ගොඩනැගිල්ලක් නම් ගොඩනැගිල්ල උස් පටන් ගන්න කලින් ආරම්භක මේ උත්සවයක් තියෙනවා. එතකොට මේ ආරම්භක උත්සවයේ මෙහෙම ගොඩනැගිල්ල පාවිච්චි කිරීමට බලපෑමක් නැහැ. ඒක මැනේජ්මන්ට් එකේ වෙනම තීරණයක් නිසා ගන්න තියෙනවා. ඒතකොට ඒක ගන්න බෑ. ඒ අදාළ ඉන්වෙස්ට්මන්ට් පොඩියේ පිරිවැයක් විදියට. එතකොට ඒක අපිට P&L එකට දාන්න ඕන. ඒ ආරම්භක පිරිවැයක් විදියට ඒක P&L එකට දාන්න ඕන. එතකොට any operating losses incurred before the investment property achieves the plan level of the operating losses incurred before the investment property. මෙහෙම පිරිවැයවල් investment property එක ගන්න කලින් මොකක් හරි කරන්න ගියොත් මෙහෙම loss එකක් වුණා නම් අපි කියන්නේ investment property ගන්න කලින් අපි machine එක ගන්න investment property එක machine එක building එක ගන්න. එතකොට building එක ගන්නකොට ඒකේ මොකක් හරි කරන්ට් ප්‍රශ්නයක් තිබුණා. ඒක හදන්න ගිහින් loss එකක් වෙනවා. ඒක හදන්න ගිහින් තව ප්‍රශ්න වැඩි වෙනවා. එතකොට ඒ වගේ loss එකක් අපිට කියන්නේ මේක මේ තත්ත්වෙට ගිහින්න හතරපතියේ ඒක operating loss එකක්.
ඉලගේ abnormal amounts of wasted of material, labor or other resources. කියන්නේ අසාමාන්‍ය හානි. අසාමාන්‍ය හානි. සාමාන්‍ය හානි නෙමෙයි අසාමාන්‍ය හානි. සාමාන්‍ය නෙමෙයි අසාමාන්‍ය. normal. normal නෙමෙයි abnormal waste. කියන්නේ අපි ගත්තොත් අපි investment property එකක් විදිහට පාවිච්චි කරන building එකක් ගන්න. building එකක් හදනවා. building එකක් හදනවා. එතකොට ඒක අපි හදන්න සිමෙන්ති පාවිච්චි කරනවා. ලෝ සිමෙන්ති දැන් සිමෙන්ති පාවිච්චි කරනකොට සිමෙන්ති කොටේ අරිනකොටම ටිකක් එළියට විසික් කරනවා එළියට යනවා ඒක කොමන් නැචරල් වෙනවා ඒක ස්වභාවික විදිය. ඒතකොට නිකන් තියෙනකොට තමයි අපිට පොඩ්ඩක් උලඟට හරි මොනා හරි එහෙම යන්න බුණා. ඒතකොට ආ මැනේජ්මන්ට් එක කරනවා මේ නෝමල් හානියක් වෙන්න බුණා සාමාන්‍ය හානියක් වෙන්න බුණා ඒ මොකද සිමෙන්ති භාවිතය. ඒතකොට ඒ දේ අවුලන්නේ ඒක අපි පිළිවෙලක් විතර කරනවා. හැබැයි අසාමාන්‍ය හානියක් වුණා. ඒ කියන්නේ සිමෙන්ති කොටේ තියෙන ඕ කෙනෙක්ගේ මැනේජ්මන්ට් එකේ මැනේජ්මන්ට් එකේ නොසැලකිල්ල මත සිමෙන්ති කොටේ ගල් වෙනවා. වතුර වැටිලා ගල් වෙනවා. නැත්නම් ගොඩ කාලයක් තිබ්බ නිසා ඒක ගල් වෙලා ගිහිල්ලා වතුර ගියේ. එන්නේ වගේ. ඒ වගේ වුණාම ඒක මැනේජ්මන්ට් එකේ ප්‍රශ්නයක්. මැනේජ්මන්ට් එක හදන්න යනකොට ඒගොල්ලොන්ට වෙච්ච වැරද්දාගේ සිම් ගොඩන එක හදනකොට ඒක වැරද්ද. ඒතකොට ඒක අසාමාන්‍ය හානිය. සාමාන්‍ය හානිය නෙමෙයි අසාමාන්‍ය හානි. ඒතකොට අසාමාන්‍ය හානි ගොඩනැගිලි පිරිවැයක් විදිහට ගන්න බෑ. ඒක එක්ස්පෙන්ස් එකක් විදිහට දාන්න ඕනේ P&L එකට. ඒතකොට ඒ ටික තමයි එන්නේ නැත්තේ. ස්ටාර්ට්අප් කෝස්ට්, ඔපරේටින් ලොසස්, ඇබ්නෝමල් amounts of waste and material or labor or other resources. එතකොට මේකේ ගානක් තියෙනවා අපි බලමු ගානට යමු. Activity 7.4. Jasmine Limited acquired an interest in land and building for 52 million payable on acquisition. Further, 60 million on to be paid after 5 years. The present value of this to be considered as 48 million. Redevelop the site into apartment for rent under operating lease and who wishes to classify it as reporting date as investment property. The following costs have been incurred. ඒ කියන්නේ මේක බලමු. ජස්මින් කියන ආයතනයේ ඉන්වෙස්ට්මන් ඇක්වයර් කරගන්නවා ලෑන්ඩ් එක, බිල්ඩින් එක මිලියන 52ක් ගෙවීම මත, පේබල් කියන්නේ ගෙවීම මත. අපිට කිව්වා අපි මතක ඉන්වෙස්ට්මන් ප්‍රොපර්ටි එක මත මම කිව්වා අපි ගත්ත විදිය වැඩ නැහැ. ඒ සල්ලි වලද ගත්තේ ලීස් එකකටද ගත්තේ අපි ඒක ගත්ත විදිය වැඩ නැහැ. අපි ඒ අදාළ ඇසට් එක පාවිච්චි කරන විදියයි වැඩ. අපේ පාවිච්චි කරන වෙන කෙනෙක්ට රෙන්ට් එක දෙනවා. අපි ගත්ත විදිය වැඩ නැහැ. අපි මේක 52 52 මිලියන් අපේ කෝස්ට් එකක් වෙනවා. මේක කෝස්ට්. බස්. Further 68 million to be paid after 5 අවුරුදු 60කට අවුරුදු 5කට පස්සේ මිලියන 60ක් ඉන්නේ. The present value this to be considered as 48 million. Accounting වල ඉස්සර වගේ නෙමෙයි දැන් වර්තමාන සංකල්පතම අපි අනාගතයේ කියවන වටිනාකමක් තියෙනවා නම් අද හඳුනා ගන්න ඕනේ ඒකේ වර්තමාන අගය. අනාගතයේක අපිට වැඩක් නැහැ. ඒක හඳුනා ගන්න නැහැ. ඒක අපි හඳුනගන්නේ පස්සේ වෙනස් කිරීමක් විදිහට අපි ඒක හඳුනගන්නවා. අනාගතයේ ගවන්න ඕන ගමන් දැන් හඳුනගන්නේ ඒකේ ප්‍රසන්ට් වැලියු එක තමයි ඉනිෂියල් රෙකග්නිෂන් එකේදී හඳුනගන්න. ඇසෙට් එකක් සම්බන්ධයෙන් හැමතිස්සෙම මතක තියාගන්න අනාගතයේ කීයක් හරි ගෙවන්න තියෙනවා නම් ඒක ආන නෙමෙයි හඳුනගන්නේ ඒකේ ප්‍රසන්ට් වැලියු එක අද හඳුනගන්නවා. ඊට පස්සේ පසුවාලීනව අගේ සබ්සිකුවන් මෙෂර්මන්ට් එකේ තමයි ඒ මිලියන 8 අපි ගිහින් මිලියන 40 දැන් මෙතන මිලියන 60ක් තියෙනවානේ. වරුදු පහකින් ගෙවන්න. අද හඳුනගන්නේ මිලියන 48යි. ඒ මිලියන 48 අද වත්කමටත් යනවා. වත්කම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියන එකට ඩෙබිට් වෙනවා. ඊට පස්සේ ක්‍රෙඩිට් වෙනකොටද අදාළ වත්කම අපිට ගෙවන්න ඕනේ කියලා. අපි ඒක ලීස් කරා නම් ඒ ලීස් ගත්ත එක්කෙනාගේ වගකීම් ගිනුව. ඒකට බැර වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මිලියන 48ට අද ඩිස්කවුන්ට් ෆැක්ටර් එකට ඉන්ටරෙස්ට් රේට් එකට බලනවා පොලිය කීයද. එහෙමයි කියන්නේ පොලිය දානවා. ඊට පස්සේ ඒක ආයේ P&L එකට යනවා. මේ විදිහට තමයි අපි
මිලියන 60 වෙනකන් ඒ පොලිය දාගෙන යනවා. හරි. එතන අවුරුදු 5 ගිරි අදාළ ඇසෙට් එකේ අදාළ වගකීමේ ගාණ මිලියන 60ක් වෙනවා. හැබැයි අදාඳුර ගන්න මිලියන 48. එතකොට වගකීම මිලියන 60ක් වෙනවා අවුරුදු 5කට අවසානයේ. හැබැයි අද වත්කමේ අගේ මිලියන 48යි කියලා අපි ගන්නවා. මිලියන 48 තමයි අපි සලකන්නේ කොස්ට් එකට. ඊළඟට මේ රීඩිවෙලොප් ද සයිට් ඉන්ටු එ පාර්ට්නර් ෆෝර් රෙන්ටල්. ඒකට ඒගොල්ලෝ රීඩිවෙලොප් කරලා තියෙනවා ඒ සයිට් එක රෙන්ට් කරන්න අනිත් අයට. අනිත් අය රීඩිවෙලොප් කරලා රෙන්ට් කරනවා. මේ කොස්ට් ඒගොල්ලෝ හඳුනාගෙන තියෙනවා. ඩිරෙක්ට් ඇට්‍රිබියුටබල් කොස්ට්. ඒ කියන්නේ කෙලින්ම අදාළ වත්කම සම්බන්ධයෙන්ම දරුවෝ මුදලා අපි ගෝවි ලීගල් ෆීස්, ප්‍රොෆෙෂනල් ෆීස්, ටැක්සස් අනේ වගේ ඒ වගේ ඒවා මිලියන 50යි. ඒතකොට ඒක කොස්ට්. Labor cost paid during the site strike. එතකොට labor cost ඒ අපි මොකද අදාර ඩෙවලොප්මන්ට් එක කරනකොට මිනිස්සු ස්ට්‍රයික් කරලා ඒක නිසා cost එකක් ගිහිල්ලා. එතකොට මේ ස්ට්‍රයික් එක බිල්ඩින් එකේ වැඩක්ද නැහැ. මැනේජ්මන්ට් එකේ ප්‍රශ්න නිසා තමයි ස්ට්‍රයික් එක ඇති වෙන්නේ. එතකොට ඒක ඔපරේටින් ලොසස් වලට තමයි එන්නේ. ඔපරේටින් ලොසස් ගණනට එන්නේ. එතකොට අපි කතා කරා ඔපරේටින් ලොසස්. ඔපරේටින් ලොසස් කියන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් වැඩියේ වත් කොස්ට් එකක් ඇරෙන්න ගන්නෙ. එතන 5 මිලියන් ඉන්ට්‍රස්ට් නම් මනි බොරෝ ටු ෆයිනෑන්ස් ෆයිනෑන්ස් රීඩිවෙලොප්මන්ට් මන්ත් ඇක්වින් ඕව කන්ස්ට්‍රක්ෂන් පීරියඩ් එක 5 මිලියන් ඉන්ට්‍රස්ට් එක ගිවලා දිනවා මනි බොරෝ ටු ෆයිනෑන්ස්. අපි පාඩමක් තියෙනවා මොකද්ද බොරෝවින් කොස්ට් කියලා. ඒතර බොරෝවින් කොස්ට් එක අපි කතා කරනවා. අපි මොකක්ද වත්කම මිලදී ගන්න හරි හදන්න හරි ලෝන් එකක් ගත්තොත් ඒ ලෝන් එකේ පොඩිය අපිට පුළුවන් අදාළ වත්කමේ පිළිවෙලක් විදියට හඳුනා ගන්න. ඒතකොට බොරෝවින් කොස්ට් එක ගැන මේ කතා කරමු ඉස්සරහ හරි ඉදිරියට. එතකොට මේක බොරෝවින් කොස්ට් යටතේ අපිට මේවත් මේක මේ මිලියන 5 පොලිය සලකන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි පීරියඩ් විදියට. මේන්ටෙනන්ස් කොස්ට් ඔෆ් 2 මිලියන් ඉන්කර් ප්‍රයර් ටු ද ප්‍රොපර්ටි බිකම් ෆුලි. එතකොට මේන්ටෙනන්ස් කොස්ට් එක නඩත්තු පිළිවෙත් දන්නා තියෙනවා. අදාළ වත්කම භාවිතයට කලින් නඩත්තු පිළිවෙත් දන්නා තියෙනවා. එතකොට වත්කම භාවිතා කරන්න කලින් අපිට මේකන කියලා නැහැ වත්කම වෙනුවෙන්ම දරපු නඩත්තු පිළිවෙත් කියලා. බෙදෙන්නේ වත්කම ගේන්න කලින් භාවිතා කරගන්න ඕන නඩත්තු පිළිවෙත්. එතකොට ඒක අපි ගන්න. මේ විදිහට තිබ්බනම් මේ නත්කම වෙනුවෙන් කියලා එහෙම දිලා තිබ්බනම් අපිට ගන්න පුළුවන්. හැබැයි මේක දිලා නැහැ මේකත්. දෙවිදින වත්කම පාවිච්චි කරන්න කලින් පාවිච්චි කිරීමට හැකියාව වෙනත් කරන්න කලින් තමා මේ පිළිවෙල දාලා තියෙන මේකෙන් එතකොට එන්නේ මිලියන 52 පේබල් එක මිලියන 46 ප්‍රසන්ට් එක මිලියන 60 ප්‍රසන්ට් වැලියු එක අවුරුදු පහකින් ගෙවන්න ඕන මිලියන 60 ප්‍රසන්ට් වැලියු එක. ඊට පස්සේ ඩිවිඩ් ඇට්‍රිබියුටබල්ස් 50,000යි labor cost එක ඉන්නේ මිලියන 5 interest එක එනවා. ඊට පස්සේ maintenance cost එක ඉන්නේ. ඒතර මේ ඉනවා කිව් ටිකේ වටිනාකම තමයි එන්නේ. මේ මුලින්ම ගත්ත වටිනාකම අවුරුදු පහකින් ගෙවන්න ඕනේ උනේ මිලියන 60ක්. හැබැයි අපි මිලියන 60 නෙමෙයි ගන්නෙ මොකද ඒකේ මිලියන 60 නෙමෙයි ගන්නෙ ඒකේ present present value එක මිලියන 48 සේ redevelopment cost එකට direct attributable 50,000 interest cost 5 million. එතකොට initial measurement එකේදී initial cost එක කීයද? initial එන්නේ initial cost එක මිලියන 155යි.